අද මම ඔයාලට අරගෙන ආවේ මන්්‍යොක්කවලින් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඉතින් මේ රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. මන්්‍යොක්ක ක්‍රෑම් 200ක් විතර මම කහ ටිකක් ලුණු ටිකක් දාලා තඹලා අරගෙන තියෙනවා. ගාගත්තු පොල් ටිකක් තියෙනවා. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා රතු ලුණු, අමුමිරිස්, සුදු ලුණු, කරපිංචා, කොච්චි, අබෑට ටිකක්, ඒ වගේම සූදුරු තේහෙඳි භාගයක්. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා ගම්මිරිස්, ලුණු, කහ ටිකක්. ඒ වගේම අපිට පොල් තෙල් මේසෙහෙඳි දෙකක් විතරක් අවශ්‍ය වෙනවා. දැන් මම මේ පොල් එකට කහ, ගම්මිරිස්, ලුණු, ඒ වගේම අපි ලියාගත්තු රතු ලුණු, අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා ටික, අබෑට ටික, සූතුරු ටික දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනි. ඉතින් ඔයාලට මිරිස් කලක් වගේ තියෙනු නම් මේක අඹරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට ග්‍රයින්ඩ් කරලා ගන්න. ඉතින් මෙන්න මේ ටික මම දැන් ග්‍රයින්ඩ් කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ මම ග්‍රයින්ඩ් කරගත්තු පොල් ටික. මම දැන් මේ වගේ මැටි පාචනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා ඒකට අඹරගත්තු පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පොල් ටික හොඳට මැලවෙනකන් කලවම් කර කර උයා ගන්න ඕන. පොල් ටික හොඳට මැලවුණාට පස්සේ තඹගත්ත මන්්‍යොක්ක ටික එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මන්්‍යොක්ක ටික එකතු කරාට පස්සේ පොල් ටිකත් එක්ක ඒක හොඳට කලවම් කරන්න කීප පාරක්ම මේ වගේ හැන්දකින් හොඳට කලවම් කරන්න. මේ තියෙන්නේ මං හදාගත්තු මන්්‍යොක්ක මැල්ලුම. ඉතින් ඔයත් වෙලාවක හදලා බලන්න, මේක හරිම රසවත් කෑමක්. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඔයා මගේ video එක නරඹුවට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.